දැන් ගම සමග පිළිසඳර ටික හිතන්නකො හරිම හරිම ලස්සන මේ දේවල් වෙනවා ගම සමග පිළිසඳරේ දැන් පෞගිය ජනවාරි 30 වෙනිදා මොන්රාගල දිස්ත්‍රික්කේ තිබ්බා ගම සමග පිළිසඳර 29 වෙනිදා අපේ අවිස්සාවේල්ල සම්මන්ත්‍රණයේ තිබ්බා අවිස්සාවේල්ල සම්මන්ත්‍රණයේදී අපි කිව්වා 30 වෙනිදා වෙනදේ අනාවැකියක් විදිහට අනාවැකියක් විදිහට පේන බලනවා වගේ කිව්ව මෙන්න මෙහෙම වෙනවා මොකද්ද අපි කිව්වා එක්කෙනෙක් එනවා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අපිට ජනාධිපතිතුමනි ඉඩක් නැහැ මේ දහයියාගල අලිමංකඩ දහයියාගල අභයභූමිය අපිට දෙන්න එතකොට ජනාධිපති කියනවා දෙන්න ඒක දෙන්න ඒ ගැසට් වෙනස් කරලා ඒක දෙන්න කියලා කියනවා කියලා අපි කිව්වා කියපු විදිහටම වුණා කියපු විදිහටම වුණා දේශපාලන හෙන්චයියෙක් ඇවිල්ලා ඒ ප්‍රාදේශ සභාවේ සභාපති පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුයි ඒගොල්ලන්ගේ ආධාරකරු ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමනි අපිට ඉඩම් ඕනේ අපිට දෙන්න දහයියාගල ඊට පස්සේ ජනාධිපති නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි දහයියාගල ඉඩම් ටික දෙන්නේ නැත්තේ මිනිස්සුන් ඊට පස්සේ නිලධාරීන් කිව්වා මේක අලිමංකඩ ඒ විතර නෙවෙයි මේක අභයභූමිය එතකොට ජනාධිපති කිව්වේ මොකද්ද මේවා අභයභූමිය කරන එක ප්‍රායෝගික නැහැනේ ගැසට් එක වෙනස් කරා අභයභූමිය ගැසට් එක වෙනස් කළා මේවා මේකේ කැලේ කපන්න ජනාධිපති යන තැන කැලේ කපන දැන් මෙතන දහයියාගල තියෙන ප්‍රශ්නේ තමයි එක පැත්තකින් තියෙනවා බෝගහපට්ටිය කැලේ තව පැත්තකින් තියෙනවා උඩවලවේ ජාතික වනෝද්‍යානය ඔය දෙක අතර දහයියාගල හරහා තමයි අලියෝ මාරු වෙන්නේ අලිමංකඩ තියෙන්නේ මොකද ඔය බෝගහපට්ටිය රක්ෂිතේ තියෙනවා කරමැටිය කියලා ලවණ විශේෂයක් ලුණු විශේෂයක් අලින්ට ලුණු ඕන නිසා අලියෝ එනවා එකදී දැන් අපි අලිමංකඩ විනාශ කරාට පස්සේ අලියෝ එන්න නිමෙත ගම්මුනේ දැන් ජනාධිපති නියෝග කරලා ජනාධිපති ඕක නියෝග කරපු දවසට පහුවදා එතකොටත් අබේ භූමියක් කියන ගැසට් එක වෙනස් කරලා නැතුව තිබියදී අක්කර 600ක් ගිනි තිබ්බා අක්කර 600ක් දේශපාලඥයෝ ගිහිල්ලා ගිනි තිබ්බා අන්තිමයට දැන් වෙලා තියෙන්නේ ඒ අවට ඉන්න ගම්මාන 23ක ජනතාව අලි මිනිස් ගැටුමට මූණ දීලා තියෙන්නේ දැන් ගම්මුඩින් තමයි අලියෝ යන්නේ මේකට ඊට පස්සේ අන්තිමට තීරණය ගන්න වෙන්නේ එක්ක අලියෝ මරන්න නැත්නම් මිනිස්සු මරන්න ඊට පස්සේ ඊයේ තිබ්බ දැරණියගල එකේදී අපි පෙරේද වෙද්දී අපි කිව්වා දැරණියගල ස්ක්‍රිප්ට් එක මොකද්ද කියලා මේ පිටපත් මේ ජනතාව වෙනව නෙමෙයි සම්පූර්ණයෙන්ම පුහුණු කළා පිටපත් කටපාඩම් කරෝ පිටපත් කටපාඩම් කරෝ ඊට පස්සේ දැරණියගල වෙච්ච දේ තමයි අපි කිව්වා අනිවාර්යෙන් ඔතෙන් එනවා කෙනෙක් ඇවිල්ලා කියනවා අපිට ජනාධිපතිතුමනි පාරක් ඕනේ ඒ නිසා මාකන්දාව රක්ෂිතේ මැදින් කාපට් පාරක් දාලා දෙන්න කිතුල්ගලට ඕක කියනවා කියපු ගමන් ජනාධිපති ඕකට ඉඩ දෙනවා කියලා අපි අනාවැකිය කියලා තිබ්බා කියපු විදිහටම ඊයේ දේශපාලන හෙන්චයියෙක් ඇවිල්ලා කිව්වා මේ දැරණියගල එකපාරක්වත් හදලා නැහැ මිනිසුන්ට යන්නෙන්න විදියක් නැහැ ඒ තියෙන පාරවල බස් නැහැ දැරණියගල මොන මාර්ග පහසුකමක්වත් නැතුව රක්ෂිතේ මැද්දෙන් කිතුල්ගලට යන දැරණියගල මිනිස්සු කොහෙද යන්නේ කිතුල්ගල යන්නේ රක්ෂිතේ මැදින් මාකන්තාව රක්ෂිතේ මැදින් කාපට් පාරක් කපන්න කියලා ඒ අර ඉඩංජාවරම කපන්න කියලා කිව්වා හැබැයි කලින් ඉඳලා ආපු පීඩන නිසා ජනාධිපති ඒ වෙලාවෙ කිව්වා රක්ෂිතයක් නම් කරගන්න අමාරුයි පස්සේ බලමු කියලා. දැන් මේ පීඩන එල්ල කරේ නැත්නම් එහෙම ජනාධිපති ඔය පාරක් කප්පවනවා. අපි තව අනාවැකි කියන්න. හෙට අනිද්දාට ජනාධිපති යනවා මීමුරේ. ජනාධිපති මීමුරේ ගියාට පස්සේ අපි දැන් අනාවැකියක් විදිහට කියන්නම් එතෙන් එනවා මීමුරේ ජනතාව කියලා දෙන්නෙක් එනවා. දෙන්නෙක් ඇවිල්ලා එක්කෙනෙක් කියනවා ජනාධිපතිතුමනි අපිට මීමුරේ රණමුරේ පාර ලොකු කරලා කාපට් කරලා දෙන්න කියලා. ඒක යන්නේ අර ඊටාම වටින ජෛව රක්ෂිතයක් මැදින් ඒක ලොකු කරලා දෙන්න කියලා ඉල්ලන. මේ අනාවැකිය හරියයිද කියලා බලන්න. මොකද දැනට පිටපත ලියලා නළුවන්ව පුරුදු කරනවා එක කියන්. දෙවෙනි එක තමයි තව නළුවෙක් එනවා ගොවියෙක් කියන. එයා ඇවිල්ලා කියනවා ජනාධිපතිතුමනි අපිට එනසාල් වවන්න තැනක් නැහැ අපි ආසයි එනසාල් වවන්න තැනක් නැහැ ඒ නිසා නකල් ශක්ෂිතය එනසාල් වවන්න අපිට කපන්න දෙන්න කියලා කියනවා දැනට ලියලා තියෙන තිර පිටපතට අනුව නම් ජනාධිපති එතකොට කියන්නේ එනසාල් වවන්න ඕනේ අපනයන වැඩි කරන්න ඕනේ කපන්න නකල් එතකොට නිලධාරීන් කියනවා නකල්ස් කපන්න බෑ ජනාධිපතිතුමනි ඒක වටින රක්ෂිතයක් එතකොට ජනාධිපති කියනවා ගැසට් එක ගේන්න මට අස්සම් කරන්න රක්ෂිතය අයින් කරන්න කියලා කියනවා ඒක තමයි දැනට තියෙන පිටපත හැබැයි මේකේ පීඩනය එල්ල කරොත් එහෙම අඩුම ගානේ මීමුරේ සහ නකල්ස් රැක ගන්න පුළුවන් මොකද ගිය ආණ්ඩුව කාලේ ලක්ෂ්මන් කිරියල්ලලා කබීර් හෂිම්ලා එකතු වෙලා නකල්ස් වනාන්තරේ වනසන් යන වෙලාවේ අපේ වෙනසක තාරුණ්‍ය සංවිධානයයි ශිෂ්‍යෝයි තරුණයෝ ශිෂ්‍යෝ ගිහිලා නකල්ස් වටලලා තමයි මේක බේරගත්තේ හැබැයි දැන් ඒ තිබුණේ නකල්ස්
නකල්ස් රක්ෂිතය රක්ෂිතය ලෙස තිබියදී දේශපාලච්චය මැදිහත් වෙලා එක කපන්න කීක. දැන් කරන්න යන්නේ නකල්ස් රක්ෂිතේ රක්ෂිතය කියන නීතිය ඉවත් කරලා මේක කපන්න යන්නේ. දැන් මෙන්න මේ දේවල් වෙද්දී ඡන්දෙ දුන්න ජනතාව මොකද කරන්නේ? දැන් මේ දේවල් මෙහෙම දිගටම වෙද්දී 69 ලක්ෂයක් ජනතාව මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නායි මොකද කරන්නේ? ඡන්දෙ දුන්නායි පිරිසක් ඉන්නවා අපිට වැරදුනා සර් ෆේල් වුණා දැන් පාස් කෙනෙක් හොයන්න ඕන කීක එක පිරිසක් ඉන්නවා. සමහර පිරිසක් දේශපාලනෙන් අයින් වෙලා. දේශපාලනෙන් අයින් වෙලා ඒගොල්ලෝ කියන්නේ දැන් අර මුල් පිරිස ඇවිල්ලා ඒගොල්ලෝ බලන්නේ දැන් තව නායකයෙක් හොයනවා. අර සහෝදරයා කිව්වාගේ තව සුපර්මෑන් කෙනෙක් හොයනවා. ඒගොල්ලෝ දැන් කියන්නේ මොකද්ද? අපි හිතුවා මේ ගෝඨාභය මහත්තයා සුපර්මෑන් කියලා බලනකොට එයා සුපර්මෑන් නෙවෙයිනේ. දැන් අලුත් සුපර්මෑන් කෙනෙක් වුණා. දැන් හොයන කවුද අලුත් සුපර්මෑන්? මංගල සමරවීර. සජිත් ප්‍රේමදාසද? සරත් පොන්සේකාද? එහෙම නැතිනම් මේ චම්පි කරන්නවද? අපි පාර යනකොට අපිනුත් අහනවා එයා සුපර්මෑන්ද කියලා අහනවා. දැන් ඒගොල්ලෝ තව වෙන සුපර්මෑන් කෙනෙක් හොයනවා ඊළඟ පාර ඡන්ද දෙන්න. ගිය පාර දුන්න එක දැන් වැඩක් නැහැ සර් ෆේල් වෙන කෙනෙක්ට දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ දේශපාලනයෙන් ඉවත් වෙනවා. ඒගොල්ලන්ගේ දැන් මේ දවස්වල ජනප්‍රියම සටන් පාටි තමයි ඕ අපිට වැඩක් නැහැ. අපි හම්බ කළොත් අපි කනවා. ඕක තමයි ඒගොල්ලන්ගේ සටන් පාටි. දැන් ඒගොල්ලෝ දේශපාලනයෙන් ඉවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැති එක තමයි අපි හම්බ කරාට අපිට කන්න වෙන්නේ නැහැ කියේ. පළවෙනි කාරණේ තමයි අපිට හම්බ කරන්න වෙන්නේ. මොකද දැවැන්ත විදිහට රැකියා නැතිව මිය යනවා. පහුගිය කොවිඩ් වකවානුවේ විතරක් පෞදිලිගංශයේ රැකියා ලක්ෂ 7ක් අහිමි වුණා කියලා කම්කරු අමාත්‍යාංශය කියනවා. හම්බ කරනවා කියලා හම්බ කරන්න හම්බෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි හම්බ කළාට කන්න හම්බෙන්නේ. හම්බ කළාට කන්න හම්බෙන්නේ නැහැ මේ බඩු මිල වැඩි වෙන වැඩිවිල්ල හැටියට. තව කොච්චර කාල තුන් වෙල කන්න පුළුවන් වේද කියලා නිශ්චිත නැහැ. රුපියල යගේ වේගෙන් බිඳ වැටෙමින් යනවා. ඒ නිසා ආනයනික බාණ්ඩ සියල්ල මිල ඉහළ යනවා. දැන් බන්දුළු ගුණවර්ධන ගිහිල්ලා ආනයන වෙළඳොත් එක්ක කතා කරලා සිල්ල උපරිම මිලක් කතා කරනවා කියලා කිව්වට ඒක කතා කරන්න බෑනේ. ඩොලර් එකේ අගය අනුව එක වෙනස් වෙනවා. දැන් ඩොලර් එක ටික දවසකට කලින් තිබුණේ ඩොලර් එකක් රුපියල් 180ට. ඒතර ඩොලර් එකක් වටින මොකක් හරි ලංකාවට ගේනකොට ඒකේ මිල 180යි. දැන් ඩොලර් එකක් වටින මොනවා හරි ලංකාවට ගේද්දී ඒකේ මිල රුපියල් 200යි. ඉස්සරහට ඕක 220 230 250 වෙන්න ඉඩ තියෙනවා.